ගයිස් හදවාට කියල දෙන්න කොහොමද කල මැච් කරන්න කියලා. එතකොට මේක දන්නම නැති කෙනෙක් නම් බලන්න කලා මැච් කරන්න කොහොමද කියලා. අනිතේ ග්‍රඩියන්ටක් හොයාගන්න කොහොමද, කල එකක් හොයාගන්න කොහොමද, ඒ දෙවල්ගෙන් තමයි අද කතා කරන්න. ඕගොල්ලොන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් සාමාන්‍යයෙන් ඩිසයින්යක් හදද්දි කලා මැච් කරන්න කොහොමද, ඒ වගේ දේවල් ගැන අනිවාර්යෙන් මේක බලන්න, ඉවරනකම් බලන්න. හරි, ඊට කලින් කියන්න දෙයක් තියෙනවා. පහල තියෙන ගෲප් එකේ ලින්ක් එක, ඒකට ජොයින් වෙලා ඉන්න. හරි, අපි බලමු කොහොමද වැඩේ කරන්න කියලා. මෙහෙමයි, ලොකු දෙයක් නැහැ, නැත්තෙමත් නැහැ. කලා මැච් කරනවා කියන එක පැත්තකින් අපි එක්ස්පීරියන්ස් එකත් එක්ක හැදෙන දෙයක්. එහෙම ඕගොල්ලොන්ට ඒක හැදෙනකන් හෝ අපි කොහොමද එතකන් වැඩක් කරගන්න කියන එක මම ඔයාලට කියලා දෙන්නම්. මේක මේ ඉන් තියරිටිකල්ම යන එකක් නෙමේ, සාමාන්‍යයෙන් ප්‍රැක්ටිකල් විදිහට අපිට වැඩේ කරගන්න පුළුවන් විදිහ තමයි මේක කියලා දෙන්නේ. මොකද අපි තියරිටිකල් ගොඩක් කියලා ඉගෙන ගත්තට ඒක අපිට ප්‍රැක්ටිකල් සමහරලාට යූස් කරගන්න තේරෙන්නේ නැහැනේ. මම මේ එහෙම අයට මේ කියලා දෙන්නේ. එතකොට මේකේ සමහර විට හොඳට තියරිටිකලි එක දන්න අය මට බයින්නවා නම් බැන්නත් කමන්නේ, එහෙම නැත්නම් කමන්නේ, ප්‍රශ්නයක් නැහැ ඕන දෙයක් කරන්න. හරි, මෙහෙමයි වැඩේ වෙන්නේ. මුලින්ම මම කියලා දෙන්නම් ඕගොල්ලෝ කලර් එකක් කොහොමද අපි, يعني ඩිසයින් එකක් හදනකොට අපි දැනගන්න ඕනේ කොහොමද කලර් එක පාවිච්චි කරන්න කියලා. මෙහෙමයි, උදාහරණයක් ගත්තොත් මේකේ අපිට ගොඩක් ලොකු කලර් වේරියේෂන් තියෙනවනේ හැමතැනම වගේ. ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් ඕන තරම් එක එක පාටවල් තියෙනවා. ඒකට ඔය පාටවල් එකට මැච් කරනවා කියන එක ටිකක් එක පැත්තකින් සංකීර්ණ වෙන්නත් පුළුවන්, එහෙම නොවෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් ඒක ගොඩක්ම තියෙන්නේ light colors dark colors කියන එකෙන් මම ගන්නකොට ඔයාලට සරලව තේරෙන්න. මොකද එහෙම කිව්වේ දැන් මම ගොඩක් අය කරලා තියෙන වැරද්දක් දැකලා තියෙනවා. ඒ තමයි මම ඔයාලට උදාහරණයක් පෙන්නන්නම්. මේක දැන් මම හිතන්න මේ වගේ color එකක් අරගෙන මම දානවා red color එක දාලා, ඊට පස්සේ ගොඩක් අය මම text එකක් දාන්නම්කො මේකට මේ විදිහට මෙන්න මේ වගේ black color එකක් පාවිච්චි කරනවා. දැන් ඔයාලට මේක පැහැදිලිද, මේ විදිහට තියෙන එක පැහැදිලිද බලන්න. දැන් මෙහෙම රෙඩ් කලර් එකකින් බ්ලැක් කලර් එක කොහමද ආපුවම මේක ක්ලියර් නැහැ නේද? ඒ කියන්නේ ක්ලියර් අපිට ඇස් දෙකට අමාරු වෙන්නේ බලනකොට. හරියට අකුරු ටික පේන්නේ නැහැ, බෑක්ග්‍රවුන්ඩ් එකක් ඩාක්, මේ ටෙක්ස්ට් එකක් ඩාක්. එතකොට මේ සරලව මේක ඔළුවටම දාගන්න. දැන් හිතන්න මේක මෙහෙම නැතුව මම මෙන්න මේ මෙතන තියෙන කලර් එක ටෙක්ස්ට් එකේ මම මේක දාගන්න වයිට් කලර් වලට ඔය විදියට. දැන් මට ඔයාලා බලලා ඔයාලට නිකන් හිතලා බලන්න. දැන් මෙතනින් හොඳටම පැහැදිලිව පේන්නේ මේ ටෙක්ස්ට් එක උඩ තියෙන බ්ලැක් එකේද නැත්නම් යට තියෙන වයිට් එකේද? පැහැදිලිවම වයිට් එකින්නේ පේන්නේ. ඒ කියන්නේ අපි ඩාර්ක් කලර් එකක් එක්ක මොනව හරි යූස් කරනවා නම් අනිවාර්යෙන් ඒක ලයිට් කලර් එකක් වෙන්න ඕන. ඒ කියන්නේ දැන් ඩාර්ක් කලර් එකක ටෙක්ස්ට් එකක් දාන්න නම් ඒ ටෙක්ස්ට් එක ලයිට් කලර් එකකින් දාන්න ඕන. ඔයාලට මේකට තව පාවිච්චි කරන්න පුළුවන් yellow වගේ කලර් එකක්. හරි. දැන් ඔතන දිනන ප්‍රශ්නයක් මෙන්න මෙහෙම. ඒ තමයි දැන් මං කිව්වනේ ඩාර්ක් කලර් එකක් එක ලයිට් කලර් යන්න කියලා. හැබැයි අපි දැන් හිතමු මේක උඩින් අපි යනවා කියලා සයන් වගේ කලර් එකක්. කියන්නේ මෙන්න මේ වගේ එකක්. දැන් මේක ලයිට් කලර් එකක් වුණාට මේක ඇහැට අපහසුයි නේද? හරි. එහෙමත් වෙනවා. ඒක තමයි කලර් මැචින් කියන්නේ. මං කියන්නේ සරලව නිකන් අපි කලර් එක මැච් කරනවා කියන්නේ මේ වගේ කිසිම ගැළපීමක් නැති දෙකක් දාපුවාම වෙන්නේ මේක. එතකොට ඩාර්ක් කලර් එකක් උඩින් ලයිට් කලර් එකක් දාන හැම ලයිට් කලර් එකම හරියන්නේ නැහැ. අන්න ඒකත් දැනගන්න ඕන. ඒ කියන්නේ අපි දාන්න ඕන කලර් එකත් අපි දැනන් ඉන්න ඕන. හැබැයි මේකට තියෙන පොඩි මෙහෙම දෙයක්. ඒ තමයි දැන් අපි මේක උඩින් දැන් හිතන්න දැන් අපි රෙඩ් එක හැදෙන්නේ yellow magenta කියන එකෙන්. දැන් magenta දැම්මත් පේන්නේ නැහැ ඔය. පේන්නේ. හැබැයි yellow එක පේනවා. ඒ මොකද මේක ඇතුලේ yellow එක තියෙනවා. ඒ කියන්නේ yellow color එක මේකේ mix වෙලා තියෙනවා red color එකත් එක්ක. එතකොට අපිට yellow color එක දාපුවම තව ටිකක් හොඳට පේනවා. ඒක දැන් ඔයාලට මම තව උදාහරණකින් පෙන්නන්නම්. දැන් හිතන්න මේක මම දැම්ම කියලා blue color එක. ඔය විදිහට දැන් blue color එකේ තියෙද්දිත් අපිට පැහැදිලිව පේනවා මෙතන තියෙන text එක. හැබැයි මම මේකට දැම්මොත් එහෙම red color එක දැම්ම කියලා හිතන්න ඕන. ඒත් සාමාන්‍යයෙන් පැහැදිලිව පේනවා. හැබැයි මේක තරම් හොඳට මේක පේන්නේ නැහැ. හැබැයි ලොකු අවුලක් නැහැ. කියන්නේ මේක මම හැබැයි අනුමත කරන්නේ නැහැ මේ වගේ කලර් එකක් උඩින්, ඒ කියන්නේ blue color එකනෝ red color එක දාන එක. ඒ වුණාට අර මේකත් සමානයි මේකට. ඒ කියන්නේ මෙන්න මේ දෙකම නිකන් එක වගේ. කියන්නේ ලොකු වෙනසක් නැහැ. එච්චරම clear එකක් නැහැ. දැන් අපි හිතමු මේක blue color දැම්ම කියලා. ඒත් එහෙමයි. ඒ කියන්නේ ඒ සේරටම වැඩි ඔයාලට මෙන්න මේ පහල තියෙනව පැහැදිලිව පේනවා. දැන් හිතන්නකෝ මම මේකට දැම්ම කියලා yellow color එක. ඔය විදිහට. yellow color එකක් පේනවා මේකටදී. ඒ කියන්නේ අපි හැමතිස්සෙම dark color එකක් එක්කම light color එකක් පාවිච්චි කරනවා. හැබැයි ඒකට ගැලපෙන්නත් ඕන. ඔන්න ඕක තමයි ඔතන තියෙන්නේ. හරි.
ඊට පස්සේ දැන් මම ඔයාලට මෙතන මේ සිම්පල් ෆ්ලයි එක මම ඩවුන්ලෝඩ් කරගත්තු එකක් තියෙනවා. මම ඒකෙන් ඔයාලට පෙන්වන්නම් තව ටිකක් මේක පැහැදිලිව. හරි. එතකොට ඔයාලට දැන් මම හිතනවා තේරෙන්නේ නැති කියලා මේ මම කියපු එක. මේ විදිහට අපිට ලයිට් කලර් ඩාර්ක් කලර් එක මේක වැඩේ කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි කලර් මැච් කරගන්න එක. හරි. මම මේක මෙහෙමම තියෙද්දි අපි බලමු දැන් මෙතෙන්ට ගින් දැන් මේ වගේ තැනකදී අපි කලර් එක දැන් මෙතෙන්ට අපිට පාවිච්චි කරොත් එහෙම රෙඩ් වගේ කලර් එකක් ඔය විදිහට අපිට මෙතෙන්ට පාවිච්චි කරන්න පුළුවන් ෆොන්ට් එකට දාන්න පුළුවන් කලර් ප්‍රමාණය, ඒ කියන්නේ ෆොන්ට් එකට දාන්න පුළුවන් කලර්ස් එකයි නැත්තම් දෙකයි. එක තමයි වයිට්, එහෙම නැත්තම් යෙලෝ. මේක ඔයාලා ටික කාලයක් යනකොට ඔයාලට සෙට් වෙනවා මොකද්ද මේකට දාන්න ඕන කියලා. අපි මෙතෙන්ට බ්ලූ දැම්මට හරියන්නේත් නැහැ බ්ලූ කලර් එක. ඔය විදිහට දැන් මට ඒක සෙට් වෙන්නේ නැහැ. දැන් ඔයාලටම පේන්න තියෙන්නේ මෙතන යෙලෝ කලර් එකකින් තිබ්බට වැඩිය බ්ලූ කලර් එකකින් තියෙද්දි ඒක ටෙක්ස්ට් එක හරියට පේන්නේ නැහැ. ඒ වගේ තමා අපි කලර් එක පාවිච්චි කරන්න ඕන. හරි. එතකොට බලමු දැන් කොහොමද කලර්ස් ටිකක් අපි හොයාගන්නේ. අපි ඩිසයින් එකක් කරනකොට අපිට කලර්ස් හොයාගන්නත් එපා. දැන් ගොඩක් අයට ඒකත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්නේ. ඒක ලේසි. ඒක මෙහෙමයි කරන්න. අපිට කලර් එක හිතලා හදන්න බැයි නම් මුල් කාලෙදි හොඳම වැඩේ තමයි ඕගොල්ලෝ ඉන්ටර්නෙට් එක පාවිච්චි කරලා දැන් ඔයාලා ඩිසයින් එකක් කරනවා නම් ෆ්ලයර් එකක් හරි මොකක් හරි ටිකක් ගන්න කවුරු හරි හදලා තියෙන එක අරගෙන ඒකේ කලර්ස් ටික පික් කරලා අපිට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් ඉන්ටර්නෙට් එකේ කලර් පැලට් කියලා සර්ච් කරන්න මේ විදිහට. ඔය විදිහට කලර් පැලට් කියලා සර්ච් කරපුවාම අපිට ඕන තරම් කලර්ස් තියෙනවා. එතකොට මේ කලර්ස් වල දැන් අපි හිතා අපිට අන්කොමන් කලර්ස් හදා ගන්න ඕන නම් අපි මේ වගේ කලර් පැලට් එකක් අරගෙන රයිට් ක්ලික් කරලා කොපියක් අරගෙන ඉලස්ට්‍රේටර් එකට ගිහින් කොපි කරගෙන ඉලස්ට්‍රේටර් එකට පේස්ට් කරගන්න ඕන. ඔය විදිහට දාගෙන ඔයාලට කලර් පිකර් එකෙන් මේක පික් කරගන්න පුළුවන්. ඔය විදිහට සිලෙක්ට් කරා මෙතනින් ඕන කලර් එක විදිහට පික් කරලා දාගන්න පුළුවන්. එතකොට මේකෙම තියෙනවා ලයිට් කලර්ස් වගේ. අපිට ඒව පාවිච්චි කරන්න පුළුවන් මේකේ තියෙන ෆොන්ට් කලර් වලට. මම හිතන්නේ මේ වගේ එක. ඒක සෙට් වෙනවානේ. ඊට පස්සේ මෙන්න මේ වගේ තැන් වලට අපිට පුළුවන් මේකේ තියෙන තව කලර් එකක් පාවිච්චි කරන්න. ඔය මේ වගේක් හෝ එහෙම නැත්නම් මේ වගේ කලර් එකක්. නැත්නම් ටික ඩාර්ක් කලර් එකක්. ඔය විදිහට. එහෙම නැත්නම් ලයිට් කලර්ස් මේ වගේ අපිට යූස් කරන්න පුළුවන්. ඒ වගේ තැනකට. එහෙම නැත්නම් අපි තව චුට්ටක් මේ වගේ කලර් එකක් ගමු. හරි. දැන් ওই විදිහට අපිට මේක සෙට් කරන්න බෑ. බැලු බැලමට දෙක ඇත්තටම ඕවරෝල් සෙට් වෙනවානේ. එතකොට මෙන්න මෙතන තියෙන ටෙක්ස්ට් එකට අපිට පුළුවන් ඩාර්ක් කලර් එකක් පාවිච්චි කරන්න. මෙතනින් කලර් පික් කරා මේ විදිහට දාන්න පුළුවන්. ඒකත් පැහැදිලිව පේනවා. දැන් ලයිට් කලර් එකක් උඩින් ඩාර්ක් කලර් එකක් දැම්මොත් අපිට ඒකත් බලා ගන්න පුළුවන්. එතකොට මේ වගේ තැන් වලට අපිට පුළුවන් යූස් කරන්න මේ විදිහේ. තව ටිකක් ලයිට් කලර් එකක්. يعني එක ඒ කලර් පැලට් එකේම තියෙන කලර්ස් අපිට පාවිච්චි කරලා මේ වැඩේ කරගන්න පුළුවන්. නැතනම් ටිකක් වෙන්නේ මේ වගේ ඩාර්ක් එකක් හරි මේ වගේ එකක් හරි ඒ නේද ඒකට සෙට් වෙන්නේ මේ වගේ එකක් ගත්ත කියලා හිතන්න ඕනේ පුළුවන් මේවට වෙන වෙනම කලර්ස් දාන්න. මම හිතන්නේ මම මේකට දානවා මේ කලර් එක ඔය විදියට දාලා මම මේකට යටේකට වයිට් කලර් එක වයිට් කලර් එකක් දාන්න. මේකේ තියෙන අනිත් කලර් එක කොහොමද යට මේකට අපිට ඕන මේ කලර් එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම කරලා මේ වගේ අවුලක් නැහැනේ. ඔය විදිහට තියාගන්න පුළුවන්. එතකොට දැන් අපි මේක කිසිම ගැළපීමක් නැති කලර්ස් වලට දාගත්තොත් එහෙම කොයිට වැඩිය වෙනස්. දැන් හිතන්න මම මෙතෙන්ට ගිහින් මේකට දානවා අපි අපි තියෙන සාමාන්‍ය මෙතන හදපු කලර්ස් වලින්ම ගමුකෝ. මේකට දානවා රතු පාට. දාලා මේකට දානවා නිල් පාට. මේ දෙකත් නිල් පාට කරනවා. මේකට දානවා රතු පාට. මේ වටත් දානවා අපි තුම. හරි. ඒකට කහ පාට දැම්ම කියලා. කහ පාටේ ගවුලක් නැහැ. හරි. මේකට දානවා රතු පාට. හරි. මේකටත් දානවා නිල් පාටම දාමුකො කමන්නේ. හරි. ওই විදියට. දැන් ඔයාලට බැලු බැලමට පේනවා ඊට වැඩිය මේක චුට්ටක් හොඳ ක්වලිටි එකෙන් තියෙනවා. හැබැයි මේකෙදි දැන් තියෙන ප්‍රශ්න ටික තමයි දැන් බලන්න මේ මෙතන මේකේ මේ පේන තරම් මේක පේන්නේ නැහැ. ඇහැට අපහසුයි. මෙතනත් එහෙමයි. මෙතන ප්‍රශ්නයක් නැහැ. මොකද මේක yellow color එකත් එක red color එක යනවා. මොකද light background එකේ dark අකුරු දාපුවාම ඒක හොඳට පැහැදිලිව පේනවා. එතකොට මේක අපිට ඇහැට අපහසුයක් නැහැ. මෙතනත් ප්‍රශ්නයක් නැහැ. මෙතනත් ගැටලුවක් නැහැ. හැබැයි මෙන්න මේ තැන් දෙක ප්‍රශ්නයක් කරනවා. මොකද මේ colors දෙක හරියට match වෙලා නැති නිසා. එතකොට ඔයාලට color palettes මේ වගේ ගන්න පුළුවන් ඕන තරම් අපිට මේ වගේ තියෙන colors use කරන්න පුළුවන් ඒ වගේට.
ඒක ඔගොල්ලො හෝම්වර්ක් එකක් කරන්න වෙනවා. ඉතින් ඔගොල්ලො නිකන් ඉන්න වෙලාවට පොඩ්ඩක් try කරලා බලන්න මේ විදිහට colors අරගෙන ඒව එකට එකක් match කරලා බලන්න. මොකද එකපාරට ඔක කාටවත් ඔලුවට දෙන්න බෑ ඔයාලගේ. ඔගොල්ලො තනියෙන් practice කරලා පුරුදු වෙන්න ඕන එකක්. ඔක ඔච්චර theory ඉගෙන ගත්තත් තරන්න ඔගොල්ලො practically ඒව කරලා බලන්න තු. ඒ හින්දා දැන් colors එක සෙල්ලම් කරද්දි එහෙම අනිත් එක තමයි වෙන කරලා තියෙන design හොඳට බලන්න ඕන. ඒක තමයි number 1. එහෙම designs බලන්න තු ඔයාලට කවදාවත් ඒ වගේ තියෙන්නේ මොනවද කියලා හොයාගන්න වෙන්නේ නැහැ. ඉගෙන කලර්ස් කොහොමද මැච් කරලා තියෙන්නේ කියලා බලන්න ඕනේ. අරගෙන ඒ වගේ ෆ්ලයර්ස් හදන්න ඕනේ තියෙන විදිහට. ෆ්ලයර්ස් හරි මොනවා හරි කමන්නේ. ඒව හදලා බලන්න ඕන. ඊට පස්සේ ඒවට එක එක කලර්ස් දාලා බලන්න ඕන. කෝවල ටිකක් හොඳට පොප් උඩට ඇවිල්ලා එහෙම නැත්නම් ටිකක් ලස්සනට හැදිලා පේන්නේ කියලා. එතකොට ලස්සන කියන එක කියන්නේ අපිට දැන් ඇහැ මේ කලර්ස් වලට හැදිලා නැති හින්දා තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ ප්‍රශ්නේ විසඳනවා ඕගොල්ලෝ මේ විදිහට එක්ස්පෙරිමන්ට් කරනකොට. හරි. ඊළඟට බලමු අපි ග්‍රේඩියන්ට් දාන්නේ කොහොමද කියලා. දැන් හිතන්න මේවා ගැන වැඩි මේ වගේ ඩිසයින් එක ගැන වැඩි හිතන්න එපා. මේක නිකන් මම ඔයාලට කලර්ස් ගැන කියලා දෙන්න කරන එකක් නිසා. හරි, අපි දැන් හිතමු ඔයාලට ග්‍රේඩියන්ට්ස් ගන්න ඕන. ආ, තව දෙයක් තියෙනවා. ඔයාලට කලර් වීල් තියරි කියලා එකක් තියෙනවා. මේකත් ඔයගොල්ලෝ හෝම්වර්ක් කරන්න. මේ වගේත් ඒ කියන්නේ මේ කලර් වීල් තියරි එකේ තියෙන දැන් සාමාන්‍ය දැන් මේ වගේ එකක් ගත්තොත් දැන් මේ තියෙන මේ කලර් එකට මෙහෙම යනවා. බ්ලූ එකත් එක්ක ඔරෙන්ජ්, ග්‍රීන් එකත් එක්ක රෙඩ්. ඔය වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේ කලර් එකට මේ කලර් එක සෙට් වෙනවා වගේ එකක් තමයි මෙතන කියන්නේ. හරිද? එහෙම තමයි. රෆ් අයිඩියා එකක් ගන්නකො ඔයාලට තේරෙන්න. ඔයාලා මේ වගේ කකුත් පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්න. මීට වැඩිය ලේසි ඉතින් අර මේ වගේ එකක් යූස් කරගන්න එක. ඒක ඔයාලා තීරණය කරන්න. හරි, ඊට පස්සේ අපි බලමු ග්‍රේඩියන්ට් දාන්නේ. ග්‍රේඩියන්ට් ගන්නෙ මෙහෙමයි. ඔයාලට ග්‍රේඩියන්ට් එකක් හදා ගන්න බැන කිසිම ගැළපීමක් නැති ග්‍රේඩියන්ට් හදානවානේ සමහරු. ඒ වෙන්නේ ඒක ගැන අයිඩියා ගන්න නැති හින්දා. අපි සාමාන්‍යයෙන් මේ විදිහට ග්‍රේඩියන්ට් එකක් දාගෙන මේ ග්‍රේඩියන්ට් එකක් කියන්නේ දෙපැත්ත කලර්ස් දෙකක් දෙපැත්තට දාලා ඒ කලර්ස් දෙක බ්ලෙන්ඩ් කරන එකනේ. එතකොට ඒක හරියට බ්ලෙන්ඩ් වෙන්න ඕන. මම ඔයාලට පොඩි සීක්‍රට් එකක් කියලා දෙන්නම් මේක. කියන්නේ කලර් බ්ලෙන්ඩ් කරද්දී දැන් මම ඒක උදාහරණයකට පෙන්නන්නම්. දැන් හිතන්න මෙන්න මම මේකට දානවා, එක පැත්තකට දානවා බ්ලැක්. අනිත් පැත්තට දානවා, මේක මේ CMYK කලර් මෝඩ් එකේ වෙන දෙයක්. අනිත් පැත්තට දානවා මම රෙඩ් එක. දැන් ඔයාලට පේනවද මේ මැද්ද හරියට බ්ලෙන්ඩ් වෙලා නැහැ නේද? මේක හොඳටම ඔලුවට දාගන්න. මේක මේ ගොඩක් අය දන්නේ නැහැ. මේ හරි කැත විදියට සමහර කලර්ස් බ්ලෙන්ඩ් වෙලා තියෙනවා මම දැකලා තියෙනවා. ඒ වෙන්නේ මේක දන්නේ නැති හින්දා මේ CMYK කලර් මෝඩ් එකේද. හරි, දැන් මෙහෙම වෙලා තියෙන්නේ ඇයි? ආ, මෙහෙම වෙලා තියෙන හේතුවක් තියෙනවා. ඒ තමා මෙන්න මේ පැත්තේ තියෙන කලර් එකට. ඒ කියන්නේ මෙන්න මේ පැත්තේ තියෙන කලර් එකේ එක කලර් එකක්වත් මේ පැත්තට ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ දැන් මේ රෙඩ් එකේ තියෙන්නේ මැචින් එකයි yellow එකයි විතරයි. black එකේ තියෙන්නේ black එක විතරයි. එතකොට මෙතන blend එක හරියට set වෙන්නේ නැත්තේ මේ දෙක blend වෙන්න ඕන මේ දෙපැත්තෙන් එකකවත් අනිත් පැත්තට අදාළ color එකක්වත් නැති නිසා. දැන් ඔයාලට මම එක පෙන්වන්න. දැන් මෙහෙම තියෙදෙන හිතන්න දැන් red එක අපි black කරොත් එහේ මේක black වෙලා යනවනේ. අපි black එකට තමයි තව color එකක් add කරන්නේ. දැන් හිතන්න මේ black එකට මම ගිහින් add කරනවා magenta color එක. කොහොම බලන්න වෙනද? අන්න දැක්කද ලස්සනට මැද්ද blend වුණා. දැන් මෙතන තියෙන මැජෙන්ඩා වගේ කලර් එකක්නේ. මැජෙන්ඩා වගේ නිකන් ඒ වගේ කලර් එකක්නේ සෙට් වෙලා තියෙන. දැන් අපිට මේක රෙඩ් එකත් එක්ක බ්ලැක් එක බ්ලෙන්ඩ් කරන්න ඕන. අපි දෙන්න ඕනේ මෙතන yellow කලර් එකක් ඔය විදිහට. ඔන්න එතකොට ගාන්න රෙඩ් එක මේ පැත්තට යන්න ඩාක් වෙලා යනවා. තේරෙනවද? හරි. එතකොට අර කිසිම ගැළපීමක් නැතිව මම කියන්නේ සමහර ලාවට සෙට් වෙනවා කියලා ඔය හේතුව හින්දා. දැන් හිතන්න අපි නිකන් දැම්ම කියලා මේ පැත්තට දානවා සයන්. මේ පැත්තට දානවා yellow. දැන් මේ කලර් දෙක අවුලක් නැතුව බ්ලෙන්ඩ් වෙනව නේද? හරි. ඒකට හේතුව තමයි අපි සාමාන්‍යයෙන් ඒත් මේ මෙතන පොඩි අවුලක් තියෙනවා. අපි නිකන් හිතන්න මෙතන මේ තියෙන අවුල මේ අයින් කරගන්න පුළුවන්. අපි මෙතෙන්ට මෙන්න මේ දැන් මේකේ yellow එකෙන් චුට්ටක් මෙහාට දැම්මොත් එහෙම ඕන් ලස්සන්ට මැද්ද බ්ලෙන්ඩ් වෙනවා. ওই විදිහට. හරි. ඊට පස්සේ අපි දැන් තව බ්ලෙන්ඩ් කරමු yellow එකයි මේ පැත්තට දාමුකෝ බ්ලූ එක. අන්න දැක්කද බ්ලූ එක දැම්මත් මෙතන හරියට බ්ලෙන්ඩ් එකක් වෙලා නැහැ. ඒ බ්ලෙන්ඩ් එක හදාගන්න අපි මේ දෙකෙන් එකකට තව කලර් එකක් ඇඩ් කරන්න වෙනවා. එක්ක මේකට මැජෙන්ඩා දාලා බලන්න වෙනවා. අන්න මැජෙන්ඩා දැම්මොත් අවුල නැහැ. හැබැයි මේ පැත්ත මෙන්න මේ පැත්ත පොඩ්ඩක් ඉතින් yellow එක ඩාක් වෙනවා. එහෙම නැත්තම් අපිට මේකට yellow පොඩ්ඩක් ඇඩ් කරලා බලන්න පුළුවන්. එතකොට අමුතු කැත පාටක් එනවා. ඒ කියන්නේ මෙන්න මේ කලර් දෙක හරියට මැද්දේ බ්ලෙන්ඩ් වෙන්නේ නැහැ කියන එක. ඒක අපිට බ්ලෙන්ඩ් කරන්න නම් අනිවාර්යෙන්ම මෙන්න මෙතෙන්ට, ඒ කියන්නේ මේ yellow එකට හරි මේ blue එකට හරි අපිට අර අනිත් පැත්තේ කලර් එකේ තියෙන මොනවාම හරි කලර් එකක් mix කරන්නම වෙනවා.
දැන් අපි හිතමු මේකෙන් මෙහෙම දැම්ම කියලා. එතකොට මේ පැත්ත ග්‍රීන් වෙලා ගානට මේකත් එක්ක බ්ලෙන්ඩ් වෙනවා. හැබැයි ඔයාලගේ yellow color එක يعني කියන්නේ yellow එකයි yellow color එකයි blue color එකයි හරියට blend වෙන්නේ නැහැ. හැබැයි මේක සමහර විට වෙනස් වෙන්න පුළුවන් RGB color mode එකේදී. ඒක බලමු අපි එහෙම වෙනවද කියලා. මම මෙතනින් RGB color mode එක select කරගන්නම්. කර එක කරගෙන හරි අහ බලමු මේකට දාලා. මේ ඉන්නේ අපි RGB color mode එකේ. අපි මෙතෙන්ට ගිහින් මේක වෙනස් කරගන්නවා RGB වලට දාලා blue color එක දෙනවා. මෙතෙන්ට ගිහින් මේක අඩු කරගන්න. ඒත් ඔයාලට පේනවා RGB color mode එකේදී උනත් මෙතන හරි blend එකක් බලා ගන්න බෑ. කියන්නේ මෙතන තියෙන්නේ නිකන් grey color එකක් වගේ. එතකොට මේ දෙක හරියට blend වෙනවා නම් මේ මැද්ද ලස්සනට blend වෙලා යන්න ඕන. sorry. හරි. දැන් අපි මෙතනට මේ පැත්තෙන් ඇඩ් කරොත් ඒ කියන්නේ green color එකෙන් මෙහාට bar එකෙන් මෙහාට කරොත් RGB එකේ colors හැදෙන විදිය වෙනස්. අපිට මෙතනින් තියෙන මේක මෙහාට කරොත් ඔයාලට පුළුවන් මේ මැද්දේ හොඳ blend එකක් බලා ගන්න. ඒකයි මම අර ඉස්සලා color theory වල ඔයා දැක්කත් දන්නේ blue එකත් එක්ක orange color එක තිබ්බා. මේ තියෙන්නේ orange color එකයි blue එකයි. අපි බලමු ඉන්නකෝ ඒක වලට පැහැදිලිව පේන්න ගන්න. දැක්කද? orange color එකත් එක්ක මේකේ line එක ඇඳලා තියෙන්නේ blue color එකට මේ. දැක්කද වෙනස? දැන් අපි මේකට කිසිම වෙලාවක yellow එකයි blue එකයි මෙතන පෙන්වන්නේ නැහැ. මේ yellow එක දාපු ගමන් මැද්ද blend වෙන්නේ නැහැ. ඒ කියන්නේ හොඳටම blend වෙන්නේ orange එකයි blue එකයි. මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. හරි. ඊට පස්සේ මේ විදිහට තමයි සාමාන්‍යයෙන් ග්‍රේඩියන්ට් එක හදන්නේ. ඔයාලට ග්‍රේඩියන්ට් එක හදන එක ගැන දැන් අයිඩියා එකක් තියෙනවා. ඒක ග්‍රේඩියන්ට් එක අපිට හිතන පාට දාලා බ්ලෙන්ඩ් කරලා හදන්න බෑ. ඒකට ඒ කලර්ස් දෙක සෙට් වෙන්න ඕන. හරි. දැන් අපි හිතමුකෝ ඔයාලට ඒකත් අමාරුයි කියලා. ඒත් ප්‍රශ්නයක් නෑ. ඔයාලට බ්ලෙන්ඩ් එකක් හදාගන්න කියන්නේ ඒ වගේ කලර් එකක් බ්ලෙන්ඩ් කරගන්න තාම අමාරුයි. ඇහැ ඒකට සෙට් වෙලා නෑ. ඒකનો ඔයාලට තේරෙන්නේ නෑ කියලා. මේකටත් ඕගොල්ලෝ අනිවාර්යෙන් හෝම්වර්ක් කරන්න ඕනේ. ඒ කියන්නේ ඉතින් මොනවා කරත් ඒක කරන්න ඕන. ඔයාලට කරන්න තියෙන්නේ කලර්ස් බ්ලෙන්ඩ් කර කර බලන්න ඕනේ මේ මැද්ද ලස්සනට මේ විදිහට ස්මූත් විදිහට බ්ලෙන්ඩ් වෙනවද කියලා. එහෙම බ්ලෙන්ඩ් වෙන්නේ නැත්නම් අනිවාර්යෙන් මේ කලර්ස් දෙක දෙපැත්තේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා. දැන් ඔයාලට අඩුපාඩුව හොයාගන්න හැටි මම කියලා දීලා තියෙනවා. ඒ හින්දා try කරන්න ආයේ බ්ලෙන්ඩ් කරනකොට ඔය විදිහේ අඩුපාඩුවක් ඔයාලගෙන් නොවන විදිහට බ්ලෙන්ඩ් කරගන්න. හරි. දැන් අපි බලමු ඔයාලට ග්‍රේඩියන්ට් හොයාගන්න ක්‍රමයකුත් තියෙනවා. ග්‍රේඩියන්ට් හොයාගන්න පුළුවන් ඔයාලට පුළුවන් මේ free pick කියන site එකට ගිහින් මේක ඇතිතරම් ඔයාලා ගැහුවොත් එහෙම color gradient කියලා මේ වගේ gradient ගොඩාක් තියෙනවා. මේ සල්ලි දීලා ගන්න ඒවත් තියෙනවා, ෆ්‍රී ඒවත් තියෙනවා. මෙතනට ෆ්‍රී කියන එකට ටික් එක දාගත්තත් ඔයාලට ෆ්‍රී ඒව ඕන තරම් මෙතන පෙන්නනවා මේ විදිහට. මම සමහර විට ඔයගොල්ලෝ දැන්ටමත් මේවා යූස් කරනවා ඇති මේ කලර්ස්. මම කියන්නේ මේ සයිට් එක යූස් කරනවා ඇති. කරනවා නම් හොඳයි. මේ වගේ වගේ වැඩ ගන්න ඕන ඔයගොල්ලෝ. හරි. එතකොට මෙතන දැන් ඔයාලට ග්‍රේඩියන්ට් ගොඩක් තියෙනවා ෆ්‍රී. මේ ඕන එකක් ඔයාලට ඩවුන්ලෝඩ් කරගෙන වැඩේ කරන්න පුළුවන්. හරි. මම එහෙම ඩවුන්ලෝඩ් කරගෙන ඕපන් කරගත්තු එකක් තියෙනවා. මේ තියෙන්නේ මම ඕපන් කරගත්තු ග්‍රේඩියන්ට් වගේ ආ ග්‍රේඩියන්ට් සෙට් එක. දැන් හිතන්න මම මේ ග්‍රේඩියන්ට් එක ගත්ත කියලා. මම මේක අරගෙන මේකට යනවා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙතන. මේ මම මේ ඉන්නේ CMYK කේ කලර් මෝඩ් එක. මම මේක හරි ඒත් ගැටලුවක් නැහැ. CMYK කේ හිටියත් අවුලක් නැහැ. දැන් මේකේ ලොකු වෙනසක් නැහැ. පොඩි වෙනසක් තියෙනවා මෙතන මේ කලර් එකේ තියෙන පොඩි කලර් ඩ්‍රොප් එකක් වෙලා තියෙනවා මේ විදිහට. ඔයාලට වෙනස බලා ගන්න පුළුවන්. ඒ වෙලා තියෙන්නේ මේකේ CMYK කේ කලර් මෝඩ් එකේ RGB එකේ තියෙන මේ වෙනසින්ද තමයි. ඒකටත් තියෙනවා ඉතින් හේතුවක්. ඒක දැන් කියන්නද කිය මොනේද? RGB කියන්නේ red green blue කියන කලර් තුනෙන් තමයි RGB කියන එක හැදෙන. ඒ කියන්නේ screen color mode එකක්. CMYK කියන්නේ cyan magenta yellow black කියලා හැදෙන කලර් mode එකක්. එතකොට ඒකේ අපිට යන්න පුළුවන් උපරිම range එක තමයි C කියන range එක. දැන් ඔයාලට පෙන්වන්නම් මම ඒක. මේකට දාන්න මොකක් හරි කලර් එකක් ඔය විදියට. හරි. CMYK. හරි. දැන් ඔයාලට පේනවද මෙතන අපිට ඕනම කලර් එක මේ සයන් මැජෙන්ටා yellow black කියන ඕනම කලර් එක අපිට යන්න පුළුවන් උපරිම range එක 100. හැබැයි RGB color mode එකේදී ඔයාලට යන්න පුළුවන් range එක මේක මම අඩු කරගන්න. RGB ඔයාලට යන්න පුළුවන් range එක තියෙනවා 255ක්. එතකොට ඒ කලර් එකේ යන්න පුළුවන් උපරිම vibrant range එක 255ට යන්න පුළුවන්. හැබැයි CMYK එකේදී යන්න පුළුවන් අපිට 100යි.
ඒ හින්දා තමා මේ අපිට ඒ වගේ කලර් ඩ්‍රොප් එකක් වෙන්නේ ග්‍රේඩියන්ට් එකක් ගන්නකොට. එතකොට හොඳටම ග්‍රේඩියන්ට් එක හොඳටම වැඩ කරන්නේ RGB මෝඩ් එකේ. හැබැයි එහෙම කියලා අපිට ඩිසයින් වලට ග්‍රේඩියන්ට් ඇප්ලයි කරන්න බැරි නෑ. දැන් මෙතනත් මං හදලා තියෙනවානේ ග්‍රේඩියන්ට් කිහිපයක්. ඒ විදිහට අපිට ග්‍රේඩියන්ට් ගන්න ඕන. මේකත් අවුලක් නැහැ. මේ ග්‍රේඩියන්ට් එකත් වැඩක් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේකෙන් ගත්තා කියලා ප්‍රශ්නයක් නැහැ. හරි. මං ඔයාලට ලේසි වෙන්න මේක RGB කලර් මෝඩ් එකට දාලාම පෙන්වන්නම්. ඔයාලට CMYK එකේ පාවිච්චි කරන්න එක අවුලක් නැහැ. දැන් හිතන්න ඔයාලා මේ විදිහට ගන්න ග්‍රේඩියන්ට් එකක් මේ අපි අංක අරකට. හරි. ඔයාලා මේ විදිහට ගන්න කලර් එකක් ග්‍රේඩියන්ට් එකක් අපිට පුළුවන් මේක අපේ පැලට් එකට ඇඩ් කරගන්න. මෙතෙන්ට ඇඩ් කරගන්න පුළුවන්. මෙතෙන්ට ඒ අදාළ ග්‍රේඩියන්ට් එකට ක්ලික් කරලා මෙතෙන්ට ගිහින් මෙතන new switches කියන new switch switch sorry new switch new switches කියන එකට ගිහින් ඕකේ කරගන්න. හරි. එතකොට ඒක මෙතෙන්ට ඇඩ් වෙනවා. ඊට පස්සේ අපිට මේ විදියට ක්ලික් කරලා මෙතෙන්ට ගිහින් මේ විදියට දෙන්න පුළුවන්. ඒ කලර් ඒ ග්‍රේඩියන්ට් එක අපිට මේවට ඇප්ලයි කරගන්න පුළුවන් ওই විදියට. එහෙමත් නැත්නම් ඔයාලට තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අපිට කලර් එක දාන්න ඕන ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරලා එහෙම නැත්නම් ෂේප් එක සිලෙක්ට් කරලා මෙතනින් අයිඩ්‍රොපර් ටූල් එක අරගෙන ඒ අදාළ ග්‍රේඩියන්ට් එකට ක්ලික් කරන්න. ඒත් එනවා. ඊට පස්සේ ග්‍රේඩියන්ට් වල වෙනස්කම් ටික මෙතනින් කරගන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ චුට්ටක් එක්ස්පෙරිමන්ට් කරලා බලන්න කොහොමද ග්‍රේඩියන්ට් එක වෙනස් කරන්නේ මේ විදියට. ග්‍රේඩියන්ට් ටූල් එක තියෙනවා මෙතන. ඒක කොහොමද පාවිච්චි කරන්නේ ඔය විදියට. ඒක ඔයගොල්ලෝ බලන්න. මම මෙතන ඔයාලට කියලා දෙන්නේ අද ඕවනේ මේ කලර්ස් ගැන. හරි. එතකොට දැන් ඔයාලට ග්‍රේඩියන්ට් එක ගන්න හැටි තේරෙනවනේ. අපිට තියෙන්නේ මෙතනින් ගින් කැමති ග්‍රේඩියන්ට් එකක් කරන් දාගන්න. එතකොට අපිට කලර්ස් උත් ඒ විදියට මෙතනින් කලර් වීල් එකක් හරි එහෙම නැත්නම් මේ විදියට කලර් පැලට් ඕන තරම් තියෙනවා. මේකෙත් කලර් පැලට් මම හිතන්නේ ගන්න පුළුවන්. මේකෙත් කලර් පැලට්ස් තියෙන ඕන තරම්. මේ තියෙන කලර් පැලට්ස් ඔයාලට මේවත් ගන්න පුළුවන්. හරි. එතකොට මේ වගේ එකක කලර් මැච් කරන්න නම් අනිවාර්යෙන් මේ වගේ කලර් පැලට් එකක් මුලදී ඔයගොල්ලෝ අරගෙන වැඩේ කරගන්න. එතකොට ඔයාලට කලර්ස් වල ලොකු ප්‍රශ්නයක් එන්නේ නැහැ. නැත්තම් වෙන්නේ කලර්ස් හරියට දාගත්තේ නැත්තම් ඔයාලා හදන ඩිසයින් එක කොච්චර يعني ඇත්තටම හිතන්නකෝ ඔයගොල්ලෝ හොඳ ඩිසයින් එකක් හදුවා කියලා. මං කියන්නේ මේ විදිහේ shape දාලා හරි මොනවා හරි කරනවා ලස්සන ඩිසයින් එකක් හදලා ඕකට කලර් දානකොට කිසිම ගැළපීමක් නැති කලර්ස් දැම්මොත් එහෙනම් මෙන්න මේ වගේ එකක් තමයි හැදෙන්නේ. දැන් ඔයාලට නිකන් දැනටම උනත් පේනවනේ මේක නිකන් බැලු බැලමට අපි නිකන් random දාපු gradient color එකයි මේ color ටිකත් එක්කයි බලද්දි මේකට වැඩිය මේක ටිකක් හොඳ තත්වෙන් තියෙනවා කියලා. ඒ හින්දා ඕගොල්ලොන්ට color පාවිච්චි කරන්න පුළුවන් හොඳම විදිය තමයි ඔය දෙක. ඒ කියන්නේ ඔයාලට color හොයා ගන්න පුළුවන් මේ free pick එකට ගිහින් මේකේ color palette ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් gradients ගන්න පුළුවන්. gradient මේකෙන් ගන්න එහෙම නැතුව මෙතන Google search කරලා gradient ගන්න යන්න එපා. මේ මොකද දැන් එතකොට අපිට මේ විදිහට නෙන්නේ මේකේ අපිට ඕනනම් කලර්ස් දෙපැත්ත සිලෙක්ට් කරලා ගත්තත් සමහර ලාවට ඒක එච්චරම සක්සස් නැති වෙන්න පුළුවන්. ඒ හින්දා හොඳම වැඩේ මේ වගේ එකකට ගිහින් මෙතනින් ග්‍රේඩියන්ට් මේ පැලට් එකක් මරගෙන දාගන්න. එතකොට ඔයාලට කලර්ස් ප්‍රශ්නේ මං හිතනවා විසඳෙන්නේ නැති කියලා. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. කලර්ස් ගැන ලොකුවට මම මෙතනින් එහාට ඉතින් ලොකුවට කරන්නේ නැහැ. මොකද මේක මේ ඔයගොල්ලෝ තනිය ඉගෙන ගන්න ඕන එකක්. මේක මට ඔළුවට දෙන්න ඒ කියන්නේ මට කියලා දෙන්න පුළුවන් මේ වගේ තමයි. ඒ අරෙන්ඩ එහෙම නැතුව මට මේක මේ ඉන් ඩීටේල් කොච්චර ඔයාලට කිව්වත් කියලා කරන්න බෑ. මේක ඔයගොල්ලෝ හදලා බලලා හැමතිස්සෙම මේක ඔයාගේ ඇහැටම දාගන්න ඕන එක. මං ඔයාලට දැන් කියලා දුන්නේ කොහොමද ග්‍රේඩියන්ට් එකක් හදාගන්නේ, අපි ග්‍රේඩියන්ට් එකක් ගන්නෙ කොහෙන්ද, ඊට අමතරව කලර් පැලට් එකක් ගන්නෙ කොහොමද, අපි කලර් එකක් කොහොමද හදාගන්නේ, ඒ ටික තමයි මං ඔයාලට මෙතන කියලා දීලා තියෙන්නේ. හරි. එතකොට දැන් හිතන්න අපි සාමාන්‍ය හිතන්නේ නැති කලර් සමහර රාට ලස්සනට මැච් කරගන්න පුළුවන්. දැන් හිතන්න මේ වගේ එකකට මං දැම්ම කියලා අපි දාමු sorry මම මේකට දානවා. මේක මම දා ගන්නවා සීම් බයිකේ මෝඩ් එකට. මම මේ විදියට ඇෂ් කලර් එකක් මේකට ඇඩ් කර ගන්නවා. මේ විදියට දාලා මේකට දානවා. මේ විදිය කලස් ඔන්න මේක තව චුට්ටක් ඩාක් කරගන්න පුළුවන්. හරි. දැන් දැක්කනේ. දැන් මේ වගේ කලර් එකක් වුණත් අපිට හදාගන්න මෙතන කිසිම වෙලාවක දැන් මේකට මේ කලර් එක ඇතුලේ බ්ලැක් එක පොඩ්ඩක්වත් නැහැ. එතකොට මේක ඇතුලේ මේ සයන් එකවත් yellow එකවත් ඒ දෙකෙම එකක් නැහැ. හැබැයි මේ දෙක සෙට් වෙනවා. ඒ මොකද මේක ඩාක් එකක්, මේක ලයිට් එකක් නිසා. ගොඩක් වෙලාවට අපිට බ්ලැක් කලර් එකක් ඇතුලේ බ්ලැක් කලර් එකත් එක්ක ගොඩක් ලයිට් කලර්ස් අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේක පුළුවන්. එහෙම නැත්නම් ආයේ
යෙලෝ කල එක කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන්. වයිට් කල එක පුළුවන්. ආය අපිට එන්න මේ වගේ කල එකක් පුළුවන්. සයින් එක 100%ක් දාලා නෙමෙයි පොඩ්ඩක් අඩුවට දාලා පුළුවන්. ආයේ මැජෙන්ඩ කල එක මේ විදිහට දාලා ගන්න පුළුවන්. ඒ විදිහට බ්ලැක් කල එක ඇතුළේ අපිට තව කල වේරියේෂන් හදා ගන්න පුළුවන්. ආයේ ඔරෙන්ජ් කල එක ලස්සනටම සෙට් වෙනවා බ්ලැක් කල එකත් එක්ක. ඔයගොල්ලෝ දැකලත් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරද්දී ඕනතරම් ඩිසයින් වල බ්ලැක් එකයි ඔරෙන්ජ් එකයි හදලා තියෙනවා. මේ විදිහට තමයි ඉතින් කලර් මැච් කරගන්න. ඉතින් ඕගොල්ලෝ මේ වගේ පොඩි පොඩි එක්ස්පෙරිමන්ට් කරන්න හැමතිස්සෙම. මට එච්චර තමයි ඉතින් කියන්න දෙන්න. නිතරම මම දැන් කිව්වා එක්ස්පෙරිමන්ට් කරන්න කියලා. ඒක අනිවාර්යෙන් ඔයාලා කරන්න ඕන. ඊට අමතරව මේ ඉන්ටර්නෙට් එකේ තියෙන ඩිසයින්ස් අපි අරගෙන මෙන්න ගමුකෝ ෆ්ලයර් ඩිසයින් කියලා. මේ විදිහට ෆ්ලයර් ඩිසයින් කියලා ගහලා අරගෙන දැන් මේ වගේ තියෙන දැන් බලන්න මේ වගේ පාවිච්චි කරලා තියෙන කලර්ස් ඔය අපි කීපේ වගේම පිට ගිහින් නැහැනේ ගොඩක් ඒවා. දැන් උදාහරණයකට මේක ගන්න. දැන් මේකේ තියෙන්නේ ටිකක් ඩාක් බ්ලූ කලර් එකක් වගේ එකක්. ඒකට දාලා තියෙන්නේ අර මං කිව්ව මේ ලයිට් ග්‍රීන් කලර් එක. يعني ඩාක් කලර් එකක් ඇතුළේ ලයිට් කලර්ස් ගිහින් තියෙන්නේ. මේ ගොඩක් ඒවා අපිට එක බලා ගන්න පුළුවන්. මේ අර අපි දැන් දාපු ඔරෙන්ජ් කලර් එක මේකට සෝරි පින්ක් කලර් එක මේකට ඇඩ් කරලා දෙන මැජෙන්ඩ එකකින් චුට්ටක් දාලා. ග්‍රේඩියන්ට් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේ වගේ එකකට දැන් ඔයාලා බලන්න මේ ග්‍රේඩියන්ට් උනත් යූස් කරලා තියෙන. දැන් මෙතන තියෙන ග්‍රේඩියන්ට් එක දැන් මේ තියෙන ග්‍රේඩියන්ට් එක බලන්න මෙන්න මෙතන. මේක හරියටම සමානයි අපි මේ ගත්ත ග්‍රේඩියන්ට් එකට මේ. ආරම්භ වෙනවා නේද? දැක්කද? ඉතින් ඔයාලට පුළුවන් ওই විදිහට ඔයා මේ හරියට හදලා ගන්න. ඉතින් ලොකු දෙයක් නෙමෙයි. පොඩ්ඩක් මහන්සි වුණොත් ඔයාලා පොඩ්ඩක් ඉගෙන ගන්න try එකක් දුන්න පුළුවන්. අර එහෙම ඉගෙන ගන්න try එකක් නැතුව නිකන් ඔහේ හිටියොත් නම් ඉතින් ඔයාලට කලර්ස් අහුවෙන්නේ නැහැ. ඉතින් ඒක කොච්චර කරත්. ඒ හින්දා පොඩ්ඩක් try එකක් දෙන්න මහන්සිලා මේ වගේ දෙයක් නිතර ප්‍රැක්ටිස් කරලා පුරුදු වෙන්න. එතකොට ඔයාලට කලර් ප්‍රශ්නේ ආයේ එන්නේ නැහැ. හරි. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් comment එකක් දාන්න. මම ඊළඟ video එකෙන් ඔයාලව හම්බෙන්න. මේකේ මම හිතනවා ඔයාලට ප්‍රශ්නයක් නැතුව ඇති කියලා. ඔයාලට ඊළඟට මොනවා හරි තව දැනගන්න දේවල් තියෙනවා නම් ඒකත් පහලින් comment එකක් දාන්න. මම බල්ල ඉවරලා ඒක මම දාන්න දෙයක් නම් ඔයාලට අනිවාර්යෙන් කියලා දෙන්න. ගොඩක් අය මේ විදිහට තමයි කලර්ස් හොයාගන්නේ. මම හිතනවා ඉතින් ඔයාලට මේක වැදගත් වෙන්නේ නැති කියලා. අපි එහෙනම් ඊළඟ video එකෙන් හම්බෙමු. ජය වේවා.